අද අපි අපි මෙත් ගොඩක් දවස් ටීවීස් ගොඩක් කරා පොඩි බබාලට අපි අද කරන්න හදන්නේ අවුරුදු දෙකක් අවුරුදු තුනක් මාර වගේ බබාලට කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක් ඇතරොන්ට කලර් කරන එකක් බබාලා ගොඩාක් කැමති දෙයක් තමයි අද කරන්න හදන්නේ ඒ කියන්නේ අපි සයින්සස් කිහිපයකට සර්කල් ටිකක් කැඳගත්තා අපි වලට පුළුවන් සර්කල් අගින් පුළුවන් ස්ක්වයර් කැමති එකක් කැඳගන්න පුළුවන් එක එක සයිසස් වලට අපි මුලින්ම පුරුදු කරන්නේ බබාලට ලොකු සර්කල් එකක් ඇතුලේ කලර් කරන විදිය ඊට පස්සේ ටිකක් පොඩි එකක් ඊට පස්සේ ඊට වඩා පොඩි එකක් කුංචි එකක් ඇතුලේ කලර් කරන විදිය මම අපි කියලා දෙන්න හදන්න මේකේ මෙගලන්ගේ කියන්නේ සීමාවක් ඇතුළේ කොහොමද පාට කරන්න ඕන විදිහ මේගොල්ලෝ ඉගෙන ගන්නවා. මේ ඇක්ටිවිටියකට අපි ඉස්සෙල්ලා කලින් කරා වගේ ඇක්ටිවිටි එකක් ඒකටත් මේ වගේ අපිට සයිසස් තමයි කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන් බබාලාට අපිට කැමති මාධ්‍යයක් දෙන්න පුළුවන් මෙතන පාවිච්චි කරන්න එක පාට පැන්සල් දෙන්න පුළුවන් නැත්තම් පැන්සල් දෙන්න පුළුවන් කලර් චෝක් දෙන්න පුළුවන් මේ ඕන එකක් දෙන්න පුළුවන් බබාලාට මේක කරන්න මේකිනුත් බබාලා නියමිත විදිහට පැන්සල හරියට හසුර ගන්න කොහොමද චෝක් කෑල්ල හරියට අල්ලගන්නේ කොහොමද කියන එක මේකෙන් බබාලාට පුරුදු වෙනවා අනිත් එක පින්තූරය පින්තූරය ඇතුළ පිටට යන්න නැති වෙන්න කිසියාකාරව පාට කරන විදිය කුංචි බබාලා ඉගෙන ගන්නවා මේ වගේ ඇක්සස් ඊළඟට තවත් බබාලා චුටි බබාලා කරන්න පුළුවන් කරගෙන තමයි අපි කතා කරන්නේ ඇත්තටම මේ වගේ කොළ මිල් කරලා මේක සාමාන්‍ය මිල් කරති ටිකක් වගේ කරන්නත් පුළුවන් නැත්නම් අම්මටයි බබාටත් කරන්න පුළුවන් ගෙදරදී මේ වගේ දේවල් නම් තමන්ගේ කැමති පින්තූරයක් ඇඳගෙන මේ විදිහට කොළ බබාලට දෙන්න මේ විදිහට බුදු කරන්න ඇත්තටම මේ ළඟ ඇඟිලි වලට මේ වගේ දේවල් ගොඩාක් වදිනවා කියන්නේ මේ වගේ ඇක්ටිවිටීස් වලින් මේ ඇඟිලි හරියට හසුරනවා කියන්නේ ඒක මොලේ වර්ධනයට ගොඩාක් බලපාන දෙයක් මේ වගේ මේ ක්‍රියාකාරකම් බබාලට ඇත්තට මේවා අම්මලාට බබාලට ගෙවල් වල නිවාඩු වෙලාවට ඉන්න වෙලාවට කරන්න පුළුවන් මේ ඇත්තටම ගොඩාක් සරල දේවල් මේ වගේ බබාලට කියන්න පුළුවන් මේ විදිහට පුංචියට කොළ පාට පාට පුංචියට කොළ ගුලි කරලා ඊට පස්සේ මේ වගේ පින්තූරයක් ඇඳලා මේ වර්ණ ගලප ගන්න හැටි බබාලට අපිට මෙතනදී උගන්න ගන්න පුළුවන් ඇත්තට මේගොල්ලෝ ගොඩාක් කැමති මේ වගේ ඇක්ටිවිටීස් කරනවට ඒ කියන්නේ අම්මිත් එක කරන්න ගොඩාක් කැමති බබාල මේ වගේ දේවල් ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ වගේ පාට පාට ගුලි මේ විදිහට පොඩිවට කැරි මේවා කරලා මේ විදිහට ගුලි හදාගෙන බබාලත් එක්ක මේ වගේ පින්තූරයක් මේ විදිහට අලවන්න පුළුවන් ඇතරම ගොඩාක් වෙලාක දෙමව්පියෝ කියනවා බබාලත් එක්ක අපිට වැඩක් කරන්න වෙලාවක් නෑ වැඩක් කරන්න විදිහක් නෑ මේගොල්ලෝ දඟලනවා කරනවා සාමාන්‍යයෙන් මේ වගේ ඇක්ටිවිටි එකක් බබාලත් එක්ක ඇතරම හරිම ලේසි විදිහකට කරන්න පුළුවන් ඒගොල්ලෝ ගොඩාක් කැමති මේ වගේ දේවල් වලට ඇත්තම ලොකු වෙලාවක් යන්නේ නැහැ ලොකු වියදමක් යන්නේ නැහැ මේ හරියම සරල විදිහට මේ වගේ දේවල් බබාලත් එක්ක කරන්න පුළුවන් මේ කරන ගමන් බබාලට කලර්ස් කියලා දෙන්න පුළුවන්
ඇත්තටම එකපාරටම අපි පොතකට ලියන්න අකුරු ලියන්න ඉගෙන ගන්නවට වඩා ඉගෙන ගන්න පුරුදු කරනවට වඩා එක තැනක රැඳිලා මේ වගේ දේවල් පුරුදු කරන එක තමයි ගොඩාක් වටිනේ. අම්මලාට වුණ ගොඩක් වෙලාට එකපාරටම පොතක් අරන් ළමයා ලියන්න පුරුදු කරන්න පොතක් අරන් පාඩ කරන්න එහෙම එකපාරටම දේවල් කරන්න තමයි අම්මලා ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එක තැනක රැඳිලා බබාලට මේ වගේ දේවල් පුරුදු කරන එක තමයි මුලින්ම අපි කරන්න ඕනේ. කලින් බබාලා අවුරුදු දෙක දෙක මාරු බබාලත් එක තමයි මේ කලින් මුලින්ම අපි මේ ඇක්ටිවිටියක කරේ. මේක කේක ෂේප්ස් අරගෙන අපි ඒක ලොකු එකේ ඉඳලා කුඩා එක දක්වාම එක එක ප්‍රමාණයේ මේ සර්කල් ඇඳලා ඒව ඇතුළ අපි කලර් කරන්න දුන්නා බබාලට. ඒ වගේම පාට පැන්සල් වලිනුත් මේ විදිහට අපි බබාලට කලර් කරන්න දුන්නා. ඒකට ඒගොල්ලෝ මේකේ කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට කොහොමද කියන්නේ ඒක තමන්ගේ ඇස් දෙකෙන් කොහොමද ප්‍රමාණය ඒගොල්ලෝ එක දැනගන්නවා. ඒක තමයි අපි මුලින්ම කරේ. දැන් අපි කරන්න හදන්නේ මේකෙන් පස්සේ අපිට පුළුවන් විවිධ සරල රූප ඒ කියන්නේ අපිට එකක් මලකු බෝලයක් අර ඒ වගේ කුඩා සරල රූප බබාලාට ඒ කියන්නේ විතරම දකින්න ඒගොල්ලෝ කැමති ඒ වගේ රූප අරගෙන ඒකත් අපි මේ විදිහට ලොකු එකේ ඉඳලා පොඩි එක දක්වා මේ පිළිවෙලට හැඳගෙන තියෙනවා. මේක අපි හදන්නේ දැන් විවිධ මාධ්‍යයෙන් ඒගොල්ලන්ට පාඩ කරන්න දෙන්න. අපිට පුළුවන් මේ පාට පැන්සල් චෝක් ඒ වගේම දියර වර්ග පාට දියර කරලා ඒගොල්ලන්ට පාඩ කරන්න දෙන්න. ඒ වගේ අපි දැන් ඒ අවුරුදු දෙක දෙකමාට වඩා ටිකක් ඉහළට ගිහින් අවුරුදු තුන තුනා මාර වගේ බබාලට මේ වගේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. මේ විදිහට ඇක්ටිවිටිස් කීපයක්ම ඇත්තටම මේ විදිහට බබාලට කරාම තමයි ඒගොල්ලන් දන්නේ කොහොමද පින්තූරයක් ඇතුළේ විෂයාකාරව පාඩ කරන්නේ කොහොමද තමන්ට දෙන පින්තූරය එළියට යන්න නැති වෙන්න ලස්සනට කොහොමද පාඩ කරන්නේ කියලා බබාල ඉගෙන ගන්න. ඇත්තටම මේ පියවරින් පියවර තමයි අපි යන්නේ. අපිට එක පාට බබේගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ පින්තූරයක් ඇතුළේ නියමාකාරව පාඩ කරන්න. ඒ කියන්නේ එක පැත්තකට පාඩ කරන්න. ඒ වගේ දේවල් අපිට එක පාටම කුංචි බබෙකින් බලාපොරොත්තු වෙන්න බැහැ. ඇත්තටම අවුරුදු දෙක දෙකමාරි බබාල මේ විදිහේ කොළගුලි කරන එකත් බබාලට මේක ඉවසීමත් එක්කම නියමිත ආකාරයට කොහොමද මේ ඇතුළක මේ පින්තූරයක් ඇතුළක කොහොමද මේ කොළගුලි කරලා ඒක නියමිත ලෙස අලවන්නේ කියන එක ඒ පියවරෙන් පියවර කරාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ විදිහට බබෙකුට ඇත්තටම මේ කලර් කරපු බබා ඇත්තටම මේ විදිහට ගොඩාක් ඇක්ටිවිටීස් කරලා අනිකම ආපු බබේ ඉතින් යාට පුළුවන් ඇත්තටම පින්තූරයක් ඇතුළත නියමාකාරව ඒ කියන්නේ එළියට යන්න නැති වෙන්න පින්සලකෙන් උනත් ලස්සනට මේ එළියට යන්න නැති වෙන්න ඒක ලස්සනට පාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තට මේ වගේ ඇක්ටිවිටීස් කරලා තමයි බබාලා මේ විදිහට අපි හදලා තියෙන්නේ. එතකොට දැන් මේකත් එක්කම අපි බබාලට කියලා දෙනවා මෙතන ලොකු පින්තූරේ මොකක්ද කුඩාම පින්තූරේ මොකක්ද ඊළඟට මැද තියෙන පින්තූරේ මොකක්ද කියන්නේ ආරෝහණ අවරෝහණ ලොකු පින්තූර පොඩි පින්තූර බබාලා අඳුරගන්නේ. ඊළඟ ඇහි මට්ටමට කොහොමද ඒවා නියමාකාරව අඳුරගන්නේ කියන එක මේත් එක්කම අපි බබාලට කියලා දෙනවා. එතකොට මුලින්ම තියෙන පින්තූර මොකද්ද? අන්තිමට තියෙන පින්තූර මොකද්ද? මැද තියෙන පින්තූර මොකද්ද කියන එක බබාලට මේකම කියලා දෙනවා. ලොකු එක පොඩි පින්තූර මොකද්ද? ඒ කියන්නේ big small ඊළඟට දැන් උස පින්තූර වගේ අපි ඇඳලා ඒවත් අපි මේ විදිහට අපිට බබාලට පුළුවන් පාට කරන්න දෙන්න. දැන් උස බබෙක් වැඳලා ඊට පස්සේ ටිකක් ඊට වඩා පොඩි බබෙක් වැඳලා කිසි කොටම පින්තූරයක් ඇඳලා ඒ වගේ long short වගේ ඒ විදිහටත් අපිට බබාලට පාට කරන්න දීලම
ඒවා බබාලට කියලා දෙන්න පුළුවන්. ඒත් මේවා අම්මලාට ගොඩක් වෙලාවට ගෙවල් වල ඊළඟට ගොඩක් වෙලාවට පෙරපාසල් වල කරන මේ වගේ දේවල් කරනවා. ඉතින් අම්මලාට පුළුවන් ඒවා තවත් බබාලත් එක්ක මේවා ඇක්ටිවිටීස් ගෙවල් වල ඉඳලම කරලා පුරුදු වෙන්න මේ වගේ දේවල් කොහොමද කරන්න කියන එකත් ඇත්තටම අම්මලාටත් ලොකු අත්දැකීමක් කියලා මම හිතනවා.